මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම ඉතාමත් සතුට වෙනවා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙක් වශයෙන් අද මේ විවාදයට සහභාගී වීමට ලැබීම ගැන ඒ වගේ මුලින්ම අලුතෙන් පත් වූ නව සෞඛ්‍ය අමාත්‍යතුමාටත් අමාත්‍යංශයේ අලුත් ලේකම්තුමාටත් සුභවතන ආශිර්වාද කරනවා මේ සෞඛ්‍ය අමාත්‍යංශය වැඩලා තියෙන තැනින් ගොඩගන්න ඔබට ධෛර්ය ශක්තිය වාසනාව ලැබේවා කියලා අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු අනෙකුත් සියලු අමාත්‍යංශයේ කාර්ය මණ්ඩලය සහ අනෙකුත් සේවාවන්වල අය මම හිතනවා ඒ සහයෝගය ලබා දෙයි කියලා ප්‍රධාන වශයෙන්ම මම සඳහන් කරන්නට ඕනේ මම 2015 ජනාධිපති ධුරයට පත් වෙලා ගරු මන්ත්‍රීතුමනි අවුරුදු 40කට වැඩි කාලයක් වාද විවාද කරපු පාර්ලිමේන්තුවේ සාකච්ඡා වුණු රටේ විවිධ අංශවල සාකච්ඡා වෙච්ච සාකච්ඡා සම්මන්ත්‍රණ පවත්වපු මහාචාර්ය ශේනක විබිලේ ප්‍රතිපත්ති අනුව සරස් කළ යුතු ඖෂධ ප්‍රතිපත්තිය හදලා මේ පාර්ලිමේන්තුවේ සම්මත කළා. ඒ ශේනක විබිලේ ප්‍රතිපත්තිය තුල හදපු ඖෂධ පනත මේ පාර්ලිමේන්තුවේ සම්මත කරපු ඒකට මේ වෙනුවට වෙච්ච දේ කුමක්ද කියන එක අපිට ප්‍රශ්නයක්. ඒ ඖෂධ පනතේ ප්‍රධාන වශයෙන්ම ප්‍රමිතියෙන් අඩු නැත්නම් බාල ඖෂධ ඒ වගේම වෙනත් තත්ත්වයන් යටතේ බලපාන ඖෂධවලට කරුණු රාශියක් ඒවාට පිළියම් මේ පනතේ තිබුණා. එතකොට මේ පනත මම දන්න විදිහට නිකම්ම යට ගියා කියලායි මට හිතෙන්නේ මේ පනත ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා විශේෂයෙන් අලුත් සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා ශේනක විබිලේ කියන්නේ මේ රටේ විශිෂ්ට විද්වතෙක් සෞඛ්‍ය ශාස්ත්‍රයේ කීර්ති නාමයක් එතුමාගේ නාමයෙන් තිබුණු සෞඛ්‍ය ප්‍රතිපත්තිය SWRD බණ්ඩාරනායක මැතිණියගේ නායකත්වයෙන් ඖෂධ සංස්ථාව ඒ කාලේ හදන විට එතුමා ඖෂධ සංස්ථාවේ සභාපති වශයෙන් කටයුතු කරලා තිබුණා ඒ නිසා ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳව සම්මත වෙච්ච පනත 2015දී ක්‍රියාත්මක කිරීම ඉතාමත් අවශ්‍යයි අද සෞඛ්‍ය අමාත්‍යංශය ඇරලා තියෙන තැනින් බේරා ගන්න කියන එක මම සඳහන් කරන්නට ඕනේ. අනිත් පැත්තෙන් හැම තැනින්ම කතා කරන හඬ ඇහෙන ප්‍රශ්නයක් තමයි වෛද්‍යවරුන්ගේ හිගය. මේ වෛද්‍යවරුන්ගේ හිගයේදී ගරු ඇමතිතුමනි ඔතුමත් වෛද්‍යවරයෙක් විදියට දන්නවා ඇති මේ රටේ හිටියා ලියාපදිංචි සහකාර වෛද්‍යවරුයි කියලා කොටසක්. මම සෞඛ්‍ය අමිති කාලයේ හිටියා 1000ක් විතර දැන් ඒක අද වෙනකොට නම් උදේ තොරල තුරු හොයලා වැළුවා ඒක දැන් 600ට බහලා තියෙනවා දැන් මේ වෙන විට රටේ රෝහල් ඊයේ මම අහගෙන ප්‍රවෘත්ති වලට මම වාහනේ යනකොට කියනවා පෙරිපෙරි මේ ග්‍රාමීය ප්‍රාදේශීය රෝහල් මේ වෙන විට 40ක් වහලා තියෙනවායි කියලා එතකොට ඒක මේ ප්‍රවෘත්තියේ කිව්වා 2000ක් විතර යනකොට ඒක 100ක් විතර වෙයි කියලා නමුත් මේ ලියාපදිංචි සහකාර වෛද්‍යවරු තමයි ඒ කාලේ ගම්වල ඉතා ඈත පිටිසර දුෂ්කර ප්‍රදේශවල ගිහිල්ලා සේවය කෙරුවේ 1996 තමයි ඒ සේවාව නවත්තන්න ඒ විභාග ඇප්ලිකේෂන් කැඳවීම ඒව ඔක්කොම නවත්තලා ඒ සේවාව නැවැත්වීමේ පියවර අරන් තියෙන්නේ 1996 මම බැලුවා හැබැයි ඒකෙදි වග කියන්න ඕනේ විශේෂයෙන්ම GMO එක තමයි හුඟක් සටන් කරලා ඔය ලියාපදිංචි වෛද්‍ය සේවය මේ රටේ නැති කෙරුවේ ඉතින් ලියාපදිංචි වෛද්‍ය සේවය ශක්තිමත් වෙනවා නම් දැන් ඒගොල්ලන්ගේ වයස අවුරුදු 63න් ඒගොල්ලන්ට යන්න තියෙන්නේ දැන් මේ රටේ අද වෛද්‍යවරුන්ගේ හිගය අනුව අඩු වශයෙන් ප්‍රාදේශීය රෝහල් වහන්නේ නැතුව ග්‍රාමීය රෝහල් ඒගොල්ලන්ට 65 වෙනකම්වත් කාලය දෙන්න මේ වෛද්‍යවරුන්ගේ හිගය යම් තත්ත්වයකට ඔබතුමාලා ගන්නකම් කියලා මම විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා අනිත් පැත්තෙන් අපි ප්‍රධාන වශයෙන්ම අපේ රටේ අපි රෝග නිවාරණ පැත්ත ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සඳහා අපි මුදල් වෙන් කරනවත් මදි අයවැයෙන් ඒ සඳහා අවධානය යොමු කරනවත් මදි රෝගීන් රෝගල් රෝහල්වල පිරෙන්න වාට්ටු හදන එක ගොඩනැගිලි හදන එක පිටරටින් මැෂින් ගේන එක වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩල වැඩි කරන එක නෙවෙයි ප්‍රතිපත්තිය විත්තේ ප්‍රධාන වශයෙන්ම රෝග නිවාරණාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම. එයිදී අපි දන්නවා පෞරු සෞඛ්‍ය සේවා නිලධාරීන් විශාල සේවයක් කරනවා. දැන් මේ පෞරු සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සේවයට තවත් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනත් අංශ සම්බන්ධ කරලා අනිත් එක ගත්තාම MOH24 මේ රටේ අද ඉතාම උගා ගුණනැගිලි දුර්වලලා ඒ ආයතනවල බොහොම අඩුපාඩු රාශියක් තිබෙනවා. නමුත් මම සතුටු වෙනවා මම ජනාධිපති කාලේ ලංකාවේ තිබෙන විශාලතම MOH24 එක හැදුවේ මෙතුමා මම තමයි වැලිකන්දේ. එතකොට මගේ ආණ්ඩුව වෙනස් වුණාට පස්සේ පත්වෙච්ච පොළොන්නරුව ඇමතිවරේ පොළොන්නරුව කච්චීර සීමකදී කියලා තිබුණා
මේ මොකටද මෙච්චර විශාල එකක් MH21ක් හැදුවේ කියලා. නමුත් අවසානයේ කොවිඩ් රෝගීන් ගෙනිහිල්ලා වැලිකන්දේ මම හදපු අලුතෙන් රෝහලට දාලා වැලිකන්ද රෝහලේ හිටපු රෝගීන් ටික දැම්මා MH ඔෆිස් එකට. ඒ විදිහට තමයි ඒ ලාවේ කටයුතු කරුනේ. ඉතින් එතකොට රෝග නිවාරණාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව දියුණු කිරීම ඉතාමත් අවශ්‍යයි. අනිත් පැත්තෙන් ගත්තාම පෝෂණ වේදීන්ගේ හිගය මම දන්න විදිහට මම සෞඛ්‍යමති කාලයේ පෝෂණ වේදීන් ඩයිටිෂියන්ලගේ විශාල හිගයක් තිබුණා. ඒගොල්ලත් ඒගොල්ලත් බඳවා ගැනීම නැවැත්වුවේ GMO එක හරස් වෙලා තමයි. එතකොට GMO එක තමයි මම GMO එකේ ඒ ඉල්ලීම් ඒගොල්ලන්ගෙ තියෙනවා අද ඒ ඉල්ලීම් වල බොහෝ සාධාරණකම් තිබෙනවා. නමුත් මම මේ කියන්නේ ඒගොල්ලන් වෙච්ච අතින් වැරදි. එතකොට මේ පෝෂණ වේදීන් මේ රටේ අද ඉතාම සුළු පිරිසක් ඉන්නේ. කොරියා වගේ රටක් ගත්තාම මම බැලුවා ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වගේ ඒගොල්ලන්ගේ කොට්ටාස තියෙනවා. ඒක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකට ඒක පෝෂණ වේදියා ගානේ ඉන්නවා. ඒ පෝෂණ වේදියා ගමක් ගානේ යනවා. එයා පෞසෞක සේවා නිලධාරි වගේ ගිහිල්ලා විශේෂයෙන්ම රෝග නිවාරණය සඳහා ආහාර පාවිච්චි කරන්නේ කොහොමද? ගෙදර පවුලේ ප්‍රශ්න කොහොමද? මේ රෝග නිවාරණය කිරීම සඳහා ගත යුතු මේ රෝග වැළැක්වීම අඩුවීම සඳහා ගත යුතු ආහාර මොනවද කියන දේවල් ඒවා උපදෙස් වෙනවා. නමුත් අද එවැනි වැඩපිළිවෙලක් මේ රටට ඉතාමත් අවශ්‍යයි. අනිත් පැත්තෙන් ගත්තාම ප්‍රධාන වශයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය කිව්වම වංචා දූෂණ පිළිබඳව පහුගිය කාලේ බොහෝම නම ගියා. මම 2015 2010 නෙවෙයි ජයග්‍රහණය කරලා 2010 පාර්ලිමේන්තුවේ මාව සෞඛ්‍යමති වරාශයෙන් පත් කෙරුවේ මාව නැත්තටම නැතිකරන්න මාව ඉවර කරන්න. හැබැයි මම සෞඛ්‍යමති වෙච්ච එකෙන් උනේ මම සෞඛ්‍යමති වෙච්ච නිසා තමයි මම මේ රටේ ජනාධිපති උනේ කියන එක නව සෞඛ්‍යමතිතුමාට මම මතක් කරන්නට ඕනේ. ඒ මොකද මාව අමාරු විදාන්නේ ඒකට දැම්මට මම අවසානයේ ජනාධිපති උනේ සෞඛ්‍යමතිවරයා වෙච්ච නිසා. ඉතින් ඒක නිසා මේ වංචා දූෂණ ගැන කතා කරනකොට මට මතකයි ඒ කාලේ සෞඛ්‍ය අමාත්‍යාංශය MSD එක සෞඛ්‍ය මේ වෛද්‍ය සැපයීම් අංශය හදිසි මිලදී ගැනීම ඒ වගේම සෞඛ්‍ය මේ ඖෂධ සංස්ථාව මේ වගේ අංශවලින් ඖෂධ ගන්නකොට ප්‍රධාන වශයෙන්ම ටෙන්ඩර් ඇතැම් වෙලාවට අවුරුද්දකට ටෙන්ඩර් 20,000කට වැඩි වෙනවා. එතකොට දවස් අවුරුද්දකට තියෙන දවස් 65යි. ඒ දවස් 65 365 බෙදපුවාම දවසකට ටෙන්ඩර් කීයක් එනවාද කියලා සෞඛ්‍යමිතුමාට මම හිතන්නේ කල්පනා කරන්න සිද්ධ වෙයි. අනික් ලේකම්තුමාලා අධ්‍යක්ෂ ජනරාල්තුමාලා ඒ ගැන දන්නවා. ඔබතුමත් වෛද්‍යවරයෙක් විදියට දන්නවා. ඒක නිසා එවැනි ටෙන්ඩර් සංඛ්‍යාවක් ඒ ටෙන්ඩර් කැඳවීම සහ ඒ ටෙන්ඩර් වල ක්‍රියාකාරීත්වය මම කියන්නේ ඒවා දූෂිතයි. මේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය නෙවෙයි මේ රටේ ටෙන්ඩර් ක්‍රමය සම්පූර්ණයෙන්ම දූෂිතයි. වංචාව දූෂණය හොරකම් ගැන කතා කරනකොට ටෙන්ඩර් ක්‍රමය සම්පූර්ණ දූෂිත ක්‍රමයක්. ඒක සම්පූර්ණ වෙනස් විය යුතුයි. මගේ කාලේ අපි ඉන්දියාවේ ඒ මැඩ්‍රාස් වලට ඇදරියා MSD එකේ ඒ කාලේ හිටපු ડોක්ටර් ජයසිංහ එහෙම කණ්ඩායමක් ඒ කරන විශේෂ ටෙන්ඩර් ක්‍රමයක් අධ්‍යයනය කරන්න. නමුත් ඒවා ක්‍රියාත්මක වුණේ නැහැ. අනිත් පැත්තෙන් ගත්තාම අපි ප්‍රධාන වශයෙන්ම කල්පනා කරන්නට ඕනේ මේ වංචා දූෂණ නැති කරනා වගේම තවත් තියෙන දුක්ජනවිල්ල තමයි සේවකයින්ගේ මාරුවීම් මණ්ඩලවලින් තොරව විශේෂයෙන්ම පහුගිය කාලේ මාරුවීම් මණ්ඩලවලදී යම් යම් ඇමතිවරුන්ගේ දැඩි බලපෑම් නිසා ඒ නීත්‍යානුකූලව අවුරුදු පතා හරියාකාරව කෙරීගෙන ආපු මාරු මණ්ඩලවල ඒ මාරුවීම් ලේඛන ඔක්කොම විනාශ කරලා ඇමතිවරු දුන්න ලේඛනවලට මාරුවීම් කළා. ඒකෙන් ඒ අසරණ සේවකයින්ට විශාල අසාධාරණයක් සිද්ධ වුණා. ඒක නිසා අපි මූලික වශයෙන්ම කල්පනා කරන්නට ඕනේ සෞඛ්‍ය සේවකයින්. ඊළඟට අද ප්‍රධාන වශයෙන්ම යක්කල ආයුර්වේදය ප්‍රධාන වශයෙන්ම ඉතාම දුර්වල තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. මේ රටේ මත්කුඩු ඒ වගේ මජ්ජාවරම් පිළිබඳව ප්‍රශ්නයේදී මම සෞඛ්‍යමිතුමා කාලේ ගරු මන්ත්‍රීතුමනේ අපි අල්ලපු ඒවා ඔක්කොම ගිනි තිබ්බා. මහේස්ත්‍රාත්පරියක් ඉදිරිපිට ගිනි තිබ්බා. හැබැයි දැන් පහුගිය අවුරුදු 4 කුඩු ඇල්ලුවා, අයිස් ඇල්ලුවා. දැන් ඒවට ඒ මොකද්ද කියලා මම දන්නේ නැහැ. ඒ නිසා ඒවටත් පිළියම් අවශ්‍යයි. ඒවට සිද්ධ වෙන්නේ කුමන කාරණාවද කියන කාරණාව මට තව එක විනාඩියක් දෙන්න ගරු මන්ත්‍රීතුමනි. මේ ලියාපදිංචි වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නය වගේම මම ඒ ගැන කතා කළා. අනිත් පැත්තෙන් ස්ථාන මාරුවීම් වලදී දේශපාලන උමනාකම් වලට ඒ කටයුතු කරන එක ඒ වගේම මම සඳහන් කරන්නට ඕනේ මේ 2013 මත්ද්‍රව්‍ය මර්ධනය පිළිබඳව 2013 අවුරුද්දේ මත්ද්‍රව්‍ය මර්ධනය සම්බන්ධයෙන්
ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකේ හොඳම සෞඛ්‍ය ඇමතිවරුන්ගෙන් එක්කෙනෙක් විදිහට මාව තෝරගෙන ඇමරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයටත් මාව මට දුන්නා පාඨමාලාවක් විශේෂයෙන්ම හදාරන්නට සෞඛ්‍ය ඇමති විදිහට මම ඒකට හාවඩ් විශ්වවිද්‍යාලයට ගියා. එතකොට මත්ද්‍රව්‍ය මර්ධනය සම්බන්ධයෙන් අද රටේ තිබෙන පාලනයේ මර්ධනය පිළිබඳව මම කතා කරන්න උනේ කාලය නැති නිසා. ඒ කියන්නේ රජයේ පොදුවේ වැඩපිළිවෙලක් විශේෂයෙන්ම ගැනීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා. මේ කරුණු සම්බන්ධයෙන් මම සෞඛ්‍ය ඇමතිතුමා සහ අමාත්‍යාංශයේ ලේකම්තුමාත් අධ්‍යක්ෂකතුමා ඇතුළු කාර්ය මණ්ඩලවලට ආශිර්වාද කරමින් සුබ පතමින් මේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රය වැළඳ තිබෙන මහා ඛේදවාචකයෙන් මේ රට ගොඩ ගන්න අද ඉන්න ජනතාව වගේම හෙට උපදින දරුවන් සඳහා මේ රටට හොඳ සෞඛ්‍ය සේවාවක් ලබා දෙන ලෝකේ ඕනෑම රටකට ගියාම මම සෞඛ්‍ය ඇමති කාලෙත් වෙනෑමතිකම් කරන කාලෙත් ජනාධිපති කාලෙත් ඕනම රටකට ගියාම ඒ රටවල් වල ඇමතිවරු ඒ රටවල් වල රාජ්‍ය නායකයෝ මාත් එක්ක කියෙව්වා ලංකාවේ ඉතාම හොඳ ශාස්ත්‍ර දෙකක් ලෝකේ හොඳම තත්ත්වයේ තිබෙනයි කියලා. එකක් තමයි අධ්‍යාපන අනික තමයි සෞඛ්‍ය සේවය. අද අධ්‍යාපනයයි සෞඛ්‍ය සේවයටයි දෙකටම වෙලා තියෙන්නේ මොකක්ද කියලා මම අද ලෝකයේ අයටත් ආරංචි වෙලා ඇති අපි කවුරුත් දන්නවා. ඉතින් ඒක නිසා මේ තත්ත්වයන් සැලකිල්ලට අරගෙන නැවත මේ සෞඛ්‍ය සේවයේ තිබුණු තත්ත්වයටවත් අඩුතරමින් ගන්නට ඔබ සියලු දෙනාට ලැබේවායි කියලා ආශිර්වාද කරමින් මට සුළු වේලාවක් වැඩියෙන් ලබා දුන්න අපේ ගරු මන්ත්‍රීතුමා මූලාසන ස්තුතිවන්තයි. මම කතාව අවසන් කරනවා. ස්තුතියි මිනිස්ටර්. ගරු සිරිසේන මැතිතුමන් සඳහන් කළ කරුණක් සම්බන්ධයෙන් අපි අර වෛද්‍යවරුන් නැති රෝහල් 40 පිළිබඳව මූලික අවධානය යොමු කළ කටයුතු කරන මේ අවස්ථාවේදී පශ්චාත් සීමාවාසික පත්වීම් ලබා දීම නිසා දෙවැනි එක තමයි ඖෂධ ප්‍රතිපත්තිය කියන කාරණය. මුතුමන් සඳහන් කළ දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහස් ඇත්තේ මේක 2019 වට අවසන් කරලා තියෙන ඉතින් ඒක අපි තත්ත්වය බලලා ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක කරන කටයුතු කරනවා.